අද රනිල් වගේ වටේ රංගේ බණ්ඩාරලා අකිලලා ඒ සෙට් එකක් තින්නෝ අජිරලා ඊට අමතරව කයින්තෙන්ලා ශහල්ලා බන්දුලා ලොකු වේලත් ඇතුළු පොහොට්ටුවේ ඇමතිකන් අත සෙට් එකක් තින්නෝ ඇමතිකන් නොගෙන පිට ඉන්න රෝහිතලා මහින්දානන්දලා ජොනිලා ඒ සෙට් එකක් තින්නෝ මල් කට්ටිය ඒ කලින්නම් මේ රටේ ජනතාව ඇත්තටම 2022 පාට බැස්සේ ඒ කාලේ ඒගොල්ලෝ දැක්කේ ජනතාව දැක්කේ පොහොට්ටුවේ දූෂිත බජර සෙට් එක ඔය නේද සනත් නිශාන්තලේ සෙට් එක දැන් තකට තක එකතු වෙනවා රවිත් එකතු වෙනවා එතනට රංගේ බණ්ඩාරත් එකතු වෙනවා වජ්‍රත් එකතු වෙනවා ඔක්කොම එකතු වෙනවා එතනට ඒ කඳවුර එතන ගොඩනගෙනවා තව ටික දවසක් ගිහිල්ලා ඔතනට එකතු වෙනවා සජිත් ප්‍රේමදාසගේ කීප දෙනෙකුත් යන්න තමයි ඉන්නේ යනකොඩේ පළවෙනියා කවුද ඔබලා දන්නවා කවුද රාජිත ඔව් රාජිත දැන් ගිහිල්ලා ඉන්නේ කඳත් අතපය කඳ ඔක්කොම එතන ඔව් තව ඉන්නවා සෙට් එකක් යැ ගිහිල්ලා වගේ ඉන්නේ නිල වශයෙන් නොගියක විතරයි තියෙන්නේ. දැන් රයිල් වික්‍රමසිංහ ජනාධිපති හැටියට සජබ සෙට් එක සජබ මන්ත්‍රීව 19 දෙනෙකුට ගම්පා කාවිජ්ජාවර්ධන අජිත් මන්නප්පෙරුම අලවතුවල ගායත කරුණාතිලක මේ ආදී 19 දෙනෙකු රාජිතත් ඇතුළුව විමද්දකත දීලා තිනවා. ඒ කියන්නේ පොහොට්ටු මන්ත්‍රී නොදීපු විමද්දකත දුන්න සජබ කට්ටියට. හරිත සිල්වා සෙට් එකකට දුන්න 1,500 ඉඳලා 1,10,000 දක්වා දීලා තියෙනවා. රට යනකොට එකගෙන යනවා. දෙන්න පුළුවන් හැම ඔක්කොම දාලා තිනවා. දැන් යන්න බලන් ඉන්නවා සෙට් එකක්. මං අහගෙන ඉන්නේ හරි පෙරේදාරි හර්ෂන් රාජකරුණා කියන සජේ මන්ත්‍රීවරයා කියනවා අපේ සෙට් එකක් යන්න ඉන්නේදී ඒගොල්ලෝ ඩොලර් රාටි අට වෙලා ඉන්න දැන් දැන්ටමත්. ඒ කියන්නේ දැන් යන්න බා ඒගොල්ලෝ දන්නවා යන කට්ටියට රුපියල් ඩොලර් අරගෙන යන්නේ කියලා දැන් ඒගොල්ලෝම කියන පටන් ගන්න තියෙනවා. මේක තමයි පෙරේදාරි දේශපාලනේ. හැබැයි මේ රටේ මොන වුණත් මෙන්න මේ chance එකක් ඇවිල්ලා තියෙනවා අපිට දැන් ඒ සෙට් එක ඔක්කොම එක stage එකකට දාගන්න. ඒ අතර ඉතින් සමහර විට සජී ප්‍රේමදාස ඉතුරුන කොටත් එක්ක වෙනම ඉල්ලන තිර දිනනවා. අපි දන්නේ නැහැ ඒක. අපි බලමු. හැබැයි ඒ වේදිකාව එකක් නැත්නම් වේදිකාවේ පළු දෙකක් එච්චරයි වෙනස මොකුත් නැහැ. ඒක නිසා දැන් අපිට තියෙන්නේ හරියට මෙන්න මේ මහජන ව්‍යාපාරයේ ශක්තිමත් කරන එක. මොකද තවදුරටත් මං හිතන්නේ කවුරු හරි ඇවිල්ලා රට හදයි. බලන් හිටියානේ. දියසෙන් කුමාරයා පහල රට හදයි කිව්වා. ඊට පස්සේ මොළ හතක් තියෙන කෙනෙක් එනවායි කිව්වා. මැජික් කාර් එකක් එනවායි කිව්වා නේද? ඊළඟට ගෝඨාභයනෝට කිව්වා ඔයගොල්ලෝ මතක නම් එහෙම මේ ඉන්නේ මාර බඩුවක්. මේ තනි මිනිහෙක් නෙවෙයි නිකන් ඔය විමල් ඉරන්සේ මේ දවස්වල මට මතකයි වේදිකාවේ කිව්වා මේ එන පුද්ගලයා කවුරු වගේද කියනවා නම් ලී ක්වන් යූ සිංගප්පූරුව. ද සිංගප්පූරුව හදුවා ලී ක්වන් යූ තනි මිනිහනේ. නෑ නෑ ගෝඨාභය රාජපක්ෂ ලී ක්වන් යූ වගේත් නෙමෙයි. ලී ක්වන් යූයි මහතීර් මොහමඩ් මැලේසියාව හදපු දෙන්නත් එකතු කළා. ඒත් මදි. ඊට පස්සේ කව රුසියා පුටිනුත් එකතු කරා. මේ තුන් දෙනාම එකට තියලා අඹලා ගත්ත රූපේ තමයි කිව්වා ගෝඨාභය. ඒ තරම් බලාපොරොත්තු හැදුවා. හැබැයි අන්තිම නොකදුනේ අන්තිමට රට බංකොලොත් කියලා නිල වශයෙන් ප්‍රකාශනපත් කරා 2022 අප්‍රේල් මාස 12 රට බංකොලොත් ණය ගෙවා ගන්න බෑ ණයක් ගන්න දෙන්නේ නෑ කවුරුත් දේපොළ විකුණනවා අසීමිතව බදු ගහනවා ජනතාව මත රට බංකොලොත් කරා සුනාමියෙන් බංකොලොත්ුන්නේ යුද්ධෙන් බංකොලොත්ුනේත් නෑ ලෝක රටවල් කොවිඩ් වලින් බංකොලොත්ුනේත් නෑ අපි තමයි බංකොලොත්ුනේ එහෙමනම් ඒගොල්ලෝ කරපු දේ තමයි රටේ ජනතාව මත බලාපොරොත්තු හදලා බලය ගත්තට අවසානයේ රට බංකොලොත් කරා ඒ බංකොලොත්භාවයේ ප්‍රතිඵල අද අපි ඔක්කොගෙම ජීවිතවලින් ගලාගෙන යනවා මේක නෙමෙයි ජීවිතේ අමාරුවෙන් ජීවත් වෙන්නේ දැන් මොකද්ද පොලිම නැහැ කියලා කියනවා පොලිම නැති එක විතරයි 2022 ට කලින් ගහපු තෙල් ප්‍රමාණයම දැන් ගහනවද ගහන්නේ වෙනද වගේ ගමන් බිමන් යනවද යන්නේ නැහැ වෙනද වගේ කනව බොනවද එහෙම වෙන්නේ නැහැ වෙනද වගේ ඇඳුම් මිලදී ගන්නවද එහෙම වෙන්නේ නැහැ නේද කලින් නම් යාළුවෙක් හිතවතෙක් ඥාතියෙක් මගුලක් නොකිව්වොත් පොඩි අප්සෙට් එකක් තියෙනවා හිතට දැන් කිව්වොත් තමයි අප්සෙට් නොකියන ධර්මන හොඳයි කියලා හිතන්නේ